අපි යුතු කරන්නේ මානව වර්ගයා විසින් තම මනුෂ්‍යයෙක් කියලා ඔප්පු කරන්න අවශ්‍ය නම් මේ ලෝකේ මේ යුගයේ කළ හැකි එකම දේ තමයි පලස්තීන නිදහසෙනුන් ඉදිරිපත් වෙන එක. එනිසා අප අපේ කමිටුව වෙනුවෙන් අපගේ සංවිධානය වෙනුවෙන් ඔබතුමාලා සියලු දෙනා දකින්නේ ඔබතුමාලා සියලු දෙනාම අන්නේ අනිකාගේ දුක දකින ඒ එම්පති එක සහිත සහකම්පණය සහිත ප්‍රජාවක් විදියට ඔබ අති බහුතරයක් පලස්තීනිය දැක නැහැ. ඔබ අති බහුතරයකට පලස්තීනිය ඥාතීන් නැහැ. ඔබ අති බහුතරයක් පලස්තීනිය සමහර විට දැන් මේ ඊශ්‍රායල් බෝම්බ වර්ෂාව නිසා දැනගත්තා මිස මීට වසරකට කලින් සමහර විට පලස්තීනිය තිබෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඒ නමුත් යටත්විතකරණයට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ග්‍රහණය ලක් වී තිබෙන මේ කුඩා නමුත් වීරවන්ත මිනිසුන්ගේ මේ රාජ්‍ය වෙනුවෙන් ඒ රාජ්‍ය ඇති කිරීම වෙනුවෙන් ඔබ සියෝජනාම මේ පෙන්වන ඉතාමත්ම බරපතල සහයෝගය අපි ඉතාමත්ම ශක්තිමත් දෙයක් ලෙස සලකනවා. ඒ වගේම අපේ රටේ මේ මොහොතේ විශාල ස්වභාවික ව්‍යසනයක් සිදු වෙච්ච මොහොතක පවා අපේ අගරදු ගුරුතුමන් ඇතුළු අනිකුත් සියලුම ආගමික නායකයන් ඒ වගේම දේශපාලන නායකයන් මහ ජනතාව මෙතන පැමිණ සිටීමෙන් මේ ප්‍රශ්නේ කොතරම් වැදගත්ද කියන්නේ පිළිබඳව ඉතා බරපතල සංකේතාත්මක සහතිකයක් ලබා දෙන මම හිතනවා මෙතන තිබෙන තත්ත්වය බැලුවා මේක පාර්ලිමේන්තුව නුනත් මුළු ශ්‍රී ලංකාවම පලස්තීනය සමග කියන එක තමයි මේ සියලුම මහ ජනතාව විසින් පෙන්වා සිටින්නේ. ඒ නිසා අපි ඉතාමත්ම අපි සංවිධානයක් වශයෙන් උත් ඒ වගේම අපේ ජනාධිපතිතුමාගේ නිවේදනයක් මෙතන තිබෙනවා. සහ ආණ්ඩුවක් වශයෙන් උත් ඒ වගේම විපක්ෂ නායකතුමා තුමා දිගටම මේ පලස්තීන සටන වෙනුවෙන් නොමසුරුව නොපැකිලව පෙනී සිටපු කෙනෙක් අපේ ඉතාමත් මගේ කරනු අපාතන දේශපාලන වෙනස්කම් කුමන තිබුණත් ඔබතුමාගේ පලස්තීන වෙනුවෙන් ඉදිරිපත් වෙන අපි ඉතාමත් මිහිලින් ආගය කරනු. ඒ වගේම මහාචාර්ය ජීල් පිරිස් මහත්තුමා ඩලස් මහත්තුමා පැමිණ සිටීම අපේ ඉතාමත්ම ශක්තිය අපේ දේශපාලන වෙනස්කම් පලස්තීනයේදී එකතු කරනවා. ඒ වෙනස්කම් අපට අදාළ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් අප මෙම දරාගත නොහැකි අමනුෂ්‍ය එක්සත් ජාතික සංවිධානය විනාශ කරමින් 1945න් පසුව ලෝකේ ආරම්භ කරපු මුළු මහත් ඒ නීති පද්ධතිය විනාශ කරමින් මුළු මහත් දේශපාලන ක්‍රමය විනාශ කරමින් මේ පලස්තීන ජනතාවට එරෙහිව කරන ලෝකයට එරෙහිව කරන මේ අමනුෂ්‍ය කටයුත්තට එරෙහිව සටන් කිරීම ඕනෑම මිනිසෙකි වගකීමක් ලෙස සැලකමින් ශ්‍රී ලංකාවේ තුල පලස්තින නිදහස වෙනුවෙන් කටයුතු කරන සෑම සංවිධානයක් මගේ කරමින් අපත් එම සංවිධාන පොකුරේක සංවිධානයක් ඒ නිසා අප මෙම කටයුත්ත සංවිධානය කරන්නේ එක්සත් ජාතික සංවිධානයෙන් යෝජනා කළ තිබෙන 29 නොවැම්බර් 29 සහභාගිතා දිනය පදනම් කරගෙන එම නිසා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ආණ්ඩුවත් දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව රැකගෙන එන ඒ නිදහස් පලස්තින රාජ්‍යයක් ස්වෛරී පදනම මත එක්සත් ජාතික සංවිධානයේ පිළිගත් ප්‍රතිපත්තීන් මත පලස්තින නිදහස වෙනුවෙන් දිගටම කටයුතු කරනවා කියන එක සපත කරමින් අපගේ කමිටුව වෙනුවෙන් ඔබතුමාලා සියලු දෙනාම ඉතාමත්ම සහෝදරත්වයෙන් පිළිගනිමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. එක්සත් ජාතීන්ගේ දිනය පලස්තීන ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන එයට සහයෝගය ලබා දීමේ දිනය එයට සහභාගී වන්නට අවස්ථාව ලැබීම ගැන අතිශයින්ම සතුට වෙනවා. අද අපි සියලු දෙනාම පක්ෂ ජාති ආගම් පන්ති හෝ වෙනත් බේද බින්න වීම වලින් තොරව එක ස්ථාවරයක රටක් හැටියට සිටිනවා. පලස්තීන ජනතාවට යුක්තිය සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ නාමෙන් අනිවාර්යෙන්ම හිමි විය යුතුයි. ඒ ඉෂ්ට කරන්නට අපි හැමෝම ජාත්‍යන්තර ප්‍රජාවත් සමග අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි. අපේ ක්‍රියාවන් කතාවලට නිවේදනවලට ප්‍රකාශනවලට පමණක් සීමා නොවී පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය
ස්ථාපනය කිරීම. මහපොළොවේ සත්‍යයක් බවට පත් කරන්නට. අපි කැපවියතුයි. ඒ උදෙසා විශේෂෙන්ම වර්තමාන රජයත් වර්තමාන විපක්ෂයත්. කිසිම බෙහෙදයකින් තොර. අපි එක තැනක හිටගන්න. එක ස්ථාවරයක සිටින. ඒ තමයි පලස්තීන ජනතාව ඒ පලස්තීන රට පොළොවට සමතලා කිරීමේ ඒ රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලිය. අපි තරයේ හෙලා දකිනවා. අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේ. අපි වගේම ලෝක ප්‍රජාව එක ස්ථාවරයක ඉඳගෙන මේ පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටින්නට ඕන. විපතටපත් වූ ජනතාවට සහන සැලසෙන ආයතන පවා තහංචියට ලක්වෙන මොහොතක. විපතටපත් වූ ජනතාවට බෙහෙත් හේත් සැපීම, ආහාරපාන සැපීම, සිවිල් ප්‍රජාව සිටින්නා වූ ස්ථානවලට බෝම්බ දැමීම, මේ ක්‍රියාවන් පිළිබඳව ශ්‍රී ලංකා වගේම ලෝක ප්‍රජාවේ අනෙකුත් රටවලුත් නිවැරදි තැනකට ඇවිල්ලා එක තැනක ඉඳගෙන එක හඬකින් පලස්තීන ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන්නට ඒ දූදරුවන් මව්වරුන් සිවිල් ප්‍රජාවගේ ජීවිත බේරාගන්නට කතාව පමණක් නොව ක්‍රියාවෙන් අපි හැමෝම අත්වල් බැඳගෙන කටයුතු කරමුයි කියලා යෝජනා කරනවා. මේ අවස්ථාව මට ලබා දුන් පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපතිතුමාට, හිටපු සභාපතිතුමාට, ලේකම්තුමා ඇතුළු මේ සංවිධානයට සම්බන්ධ සියලුම දෙනාට මේ ස්තුතිය පුද කර සිටිනවා. පලස්තීන රට විහිවෙලා ඒවගේම පලස්තීන ඉස්රායිල් රටත් සාමකාමීව හිතයිශීව සහෝදරත්වෙන් සංහිඳියාවෙන් ජීවත්වෙන රටවල් දෙකක් බවට ඒ පත්වීම ඒ සිහිනය අපි සැබෑ කරමුයි කියලා අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරමින් යෝජනා කරමින් සියලු දෙනාටම සුභ පතනවා.